අයිබෝවන් කියා දෙන්න ආදරේ තරම් කතාවේ අනුත්තරව මැරුවේ වස්තු කියන දේ මේ කතාවේ ගොඩක් තැන්වලදී කතා රචකයා අපට පෙන්නලා තියෙනවා අනුත්තරව මරන්න වස්තුට ඕඩර් එක දුන්නේ කවුද ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ මුල්ම කොටස්වලදී රනුල්ය ආයුෂ්ට කිව්ව මතකද ස්නේහගාව කලින් ඩ්‍රයිවර් කෙනෙක් වැඩ කළා ස්නේහගේ හැම දෙයකටම ඒ ඩ්‍රයිවර් සම්බන්ධ වුණා හැබැයි ඒ ඩ්‍රයිවර් අනුත්තරගේ මරණයෙන් පස්සේ අතුරුදහන් ඒ වගේම දවසක් වස්තු ගැන වසන්ත කිව්වා වස්තු කියන්නේ හරිම හොඳට හිටිය කොල්ලෙක් එයා ගාවට ගත්තට පස්සේ තමයි මේ විදිහට වස්තු නරක්ුණේ කියලා වසන්ත තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනේ. ඉතින් මේ කතා දෙකම අහනකොට ස්නේහගේ ඩ්‍රයිවර් විදිහට වැඩ කළේ වස්තු වෙන්න පුළුවන් කියන දේ හිතන්න පුළුවන්. වස්තු අනුත්තරගේ මරණය සිදු කළේ ස්නේහ අනුත්තර නිසා විඳවන හැටි බලන්න බැරි නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක ස්නේහගේ තාත්තා වස්තුට බාර දුන්න වැඩක් වෙන්නත් පුළුවන්. හැබැයි කවදාවත් ස්නේහ නම් අනුත්තර මරන්න වස්තුට බාර දෙන්නේ නැහැ. මොකද ස්නේහ ඒ තරම් දරුණු හිතක් තියෙන කෙනෙක් නෙමෙයි. අපි හැමෝම දන්නවා ස්නේහයි අනුත්තරගේ ඇක්සිඩන්ට් එක වෙලාවේ අතේ ටැටූ එකක් තියෙන කෙනෙක් තමයි අනුත්තරට ගහන්නේ. ස්නේහට හැම වෙලේම මේ ටැටූ එක මතක් වෙනවා. ඒ ටැටූ එක හිරේ ඉන්න වස්තුගේ අතේ ගහලා තියෙනවා කලින් කොටසකදී අපට දැක ගන්න පුළුවන් වුණා. වස්තු ස්නේහගාව වැඩ කරද්දී ඔහු වෙන නමකින් තමයි පෙනී සිටින්නේ ඇත්තේ. නමුත් මේ දේවල් නිසා වස්තුගේ අයියා වසන්ත වස්තු හිරෙන් එළියට එද්දී එයාට වස්තු කියලා නම දාලා එයාගේ ටැටූ එකත් මකලා අලුත් මිනිසෙක් විදිහට තමයි එළියට ඇරන් තියෙන්නේ කියලා මට නම් හිතෙනවා. ඉතින් ළඟදීම මේ කතාවේ ස්නේහ සහ වස්තු නැවතත් හමු වෙයි. එදාට තමයි හැමදේම එළි වෙන්නේ.